සුබ දැසනක් අද වන්ටුවන් වලට විශේෂ දවසක් තමන්ගේ තරුණ කාලෙදිම දේශපාලනට එක්වුණු අපූර්ව දේශපාලන චරිතයක් සමග කතා බහ යෙදෙන්නට අපි සූදානමි. ඔබගේ නම? මම සමන්මලි සකලසූරිය. ඉගෙනගත්ත පාසල? කොළඹ මියුසික් විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. කොච්චර දුරට අධ්‍යාපනය හදාරලා තියෙනවද? කැලණි විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ විශේෂ උපාධියක් ගිය අවුරුද්දේ මම ලබා ගත්තා. තාත්තා මොකද කළේ? තාත්තා දේශපාලනය කළා. ඒ කියන්නේ තාත්තගේ පිනේ දේශපාලනයට ආපු දුවද්ද ඔබ? එහෙම කියන්න බෑ. නමුත් තාත්තා අම්මා විතරක් නෙමෙයි තව ගොඩක් අය මගේ පවුලේ දේශපාලනය කරලා තියෙනවා. හැබැයි පිනටම ආවා කියන්න බෑ. ජනතාවගේ ඡන්දයෙන් ජනතාවගේ කැමැත්තෙන්. ඇත්තටම ඇයි ඔබ දේශපාලනයට ආවේ? මං හිතුවා තරුණ කෙනෙක් විදිහට ඒ මගේ පියාගේ ප්‍රතිපත්ති ඉස්සරහට අරන් යන වගේම මව ඒ දරපු උත්සාහය ඒ ආවංක ප්‍රතිපත්ති ඉස්සරහට අරන් යන්න ඇයි මට බැරි කියලා. ඔබ දේශපාලනයට ආවේ නැත්තම් මොන වගේ ශේෂ්ත්‍රයක නියැලෙන චරිතයක් වෙයිද? අනිවාර්යයෙන්ම මට ලෙක්චර් කෙනෙක් වෙන්න එහෙම නැත්තම් කථිකාචාර්යවරියක් වෙන්න හිණිය තිබුණා. ඒ වගේම චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න හිණියක් තිබුණා. මේ වගේ ගොඩක් හිණ තිබුණා. නමුත් මං හිතනවා ඒ හිණ තාමත් මට යුක්තයි කියලා. සාමාන්‍ය පොදු මහජනතාව රූප ස්වභාවයටත් ඡන්දය දෙනවා. ඔබටත් ඡන්දය දුන්නේ කරපු වැඩවලටද එහෙමත් නැත්නම් රූප ස්වභාවයටද ඔබේ? මම දන්නේ මගේ රූපෙටද මොනවටද ඡන්දය හමුනේ කියලා. හැබැයි මම හිතන්නේ හැමතිස්සෙම මම ජනතාවත් එක්ක ගැටෙනකොට ඔවුන් මාත් එක්ක කතා කරන්නේ මගේ රූපය ගැන නෙමෙයි. අපේ රටේ දේශපාලනයට එන ඡන්දිකමක් තියෙන්න ඕනේ කියලා සාමාන්‍ය කතාවක් තියෙනවා. ඇත්තද ඒක? මම දන්නේ නැහැ. ඇතැම් පුද්ගලින් දිහා බලපුවාම ඔවුන්ට ඡන්දය දෙන්නේ කවුද කියලාත් අපිට ප්‍රශ්නයක් තියෙනවා වෙලාවකට. මේ පාර්ලිමේන්තුවට ගිහිලා ඉන්න 225 දෙනාම ඇමරිකාවෙන්වත් ඉන්දියාවෙන්වත් අඟහරු ලෝකෙන්වත් ආපු අය නෙමෙයි. මේ හැමෝම අපි, ඔයා, මම වගේම මේ ලංකාවේ පුරවැසියෝ. ඒ පුරවැසියෙක්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරලා පාර්ලිමේන්තුවට යවන්නේ අපිමයි. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඡන්දිකම ඕනේද නැද්ද කියන එක දේශපාලනයට තීන්දුව කරන්නේ ඡන්දදායකයා. මේ පාර පාර්ලිමේන්තුවට ඉල්ලන බලාපොරොත්තුවක් තියෙනවද? ඒක මං හිතන්නේ ඉල්ලයිද කියන එක තීන්දු කරන්න ඕනේ මම ඉල්ලන පක්ෂය තුලින් මට නාමයෝජනය දෙනවද කියලා. මේ දවස්වල පක්ෂයේ අරුපු දෙයක් තියෙනව නේද? ඇත්තරම ඔබ මොන පිලේද? පිල නියෝජනය කරන එක සම්බන්ධව පැහැදිලිවම අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා විය යුතුමයි. ආදරය ගැන මොකද හිතන්නේ? මං හිතන්නේ ජීවිතය ගැන ගොඩක් දේවල් අපිට විවිධ මට්ටමින් විවිධ වයස්වලදී විවිධ විදිහට උගන්නන හැඟීමක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔබ සෙල්ලක්කාර තරුණියක්ද? මං හිතන්නේ. ආදරය ගැන තියෙන්නේ සුන්දර මතකයක්ද එහෙමත් නැත්නම් දුක හිතෙන මතකයක්ද? මතකයක් කියලා කියන්න බෑ, මතකයන්. ඉතින් ඒක නිසා සුන්දර වෙන්න පුළුවන්. මං හිතන්නේ හැමදේම සුන්දරයි. ජීවිතේ යම්කිසි කාලයක් ගෙවුනට පස්සේ හැම අතීතය දිහා බලලා හැම මතකයක් දිහා බලලා අපිට හිනා වෙන්න පුළුවන්. ඔබගේ සියලු අපේක්ෂාවන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රවෘත්තිංශය අපි සුබ පැතුම් එක් කරනවා. ඔබටත් ස්තුතියි. ස්තුතියි ඔබට අපත් සමගින් රැඳී සිටියාට.